අද දින පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයේදී විදුලි බල ශේෂ්ත්‍රයේ පවත්නා තත්ත්වය ගැන යම් යම් පැහැදිලි කිරීමක් පාර්ලිමේන්තුව හමුවේ කිරීමට අවස්ථාව සලසා දීම ගැන ගරු ජෝන් අමරතුංග මන්ත්‍රීතුමාට පළමුව ස්තුතිය පුද කරමි. විදුලි බල වැඩි කිරීමේ යෝජනාව මම අමාත්‍ය ධූරයේ බාර ගැනීමට පෙර සිටම වරින් වර විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකි. පසුගිය වර්ෂවල විදුලි බල මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබා තිබුණි. 2011 වර්ෂයේ රුපියල් බිලියන 19ක පාඩුවක් ලබන විට ආදායම ඌයේ රුපියල් බිලියන 137ක් නමුත් වියදම රුපියල් බිලියන 156කි. මීට ප්‍රධාන හේතුව වූයේ ඉන්ධන මිල හා පෞද්ගලික බලාගාරවලට විදුලිය මිලදී ගැනීමට ගෙවනු ලබන මුදල් පාලනය කළ නොහැකි තත්ත්වයක් ලංකා විදුලි බල මණ්ඩලයට ඇතිවීමයි. 2012 වර්ෂයේ රුපියල් බිලියන 61ක පාඩුවක් විදුලි බල මණ්ඩලය ලබා ඇත. එය ලැබීමට ප්‍රධාන හේතුව වූයේ වියදම රුපියල් බිලියන 231ක් දක්වා ඉහළ යාමත් ආදායම බිලියන 170කට සීමා වීමත්ය. මෙම වර්ෂයේ රුපියල් බිලියන 231ක වියදම සලකා බලන කල පෙනී ගියේ විදුලි බල මණ්ඩලය විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ඉන්ධන සඳහා රුපියල් බිලියන 42ක්ද පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සඳහා ඉන්ධන වෙනුවෙන් රුපියල් බිලියන 90ක්ද ධාරිතා ගාස්තු වශයෙන් රුපියල් බිලියන 19ක්ද යනාදී වශයෙන් රුපියල් බිලියන 151ක් විදුලිය ජනනය කිරීමට පමණක් සඳහා ඉන්ධන වෙනුවෙන් පමණක් වියදම් කරන බවකි. 2012 පෙබරවාරි 12 වන දින සිට විදුලි ජනනය සඳහා අවශ්‍ය කරන දැවිතෙල් ලීටරයක් රුපියල් 45 සිට 65 දක්වා වැඩි කිරීමත් අඩු සල්ෆර් වලින් යුත් දැවිතෙල් ලීටරයක් රුපියල් 50 සිට 75 දක්වා වැඩි කිරීමත් නිසා 2012 වර්ෂයේ ඉන්ධන මිල වැඩි කිරීමකින් පමණක් දැරීමට සිදු වූ වියදම රුපියල් බිලියන 43කි. මේට ශනිකව ප්‍රතික්‍රියාව වී ඇත්තේ ඉන්ධන ගැලපුම් ගාස්තුවක් විදුලි බිලට හඳුන්වා දීමයි. එය తాවකාලික පියවරක් වූ අතර ඉන්ධන ගැලපුම් ගාස්තුව තුලින් විදුලි බල මණ්ඩලයට එකතු වූයේ රුපියල් බිලියන 35කි. එයින් සිදු වූයේද ඇති වෙමින් පවතින මුල් අරමුදලේ තව තවත් උග්‍ර වීමකි. 2012 වර්ෂයේ සිටම මෙම තත්ත්වය මෙසේ පැවති අතර මගේ පූර්වගාමියා හිටපු අමාත්‍යවරයා විදුලි බල විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව භාණ්ඩාගාරයේ වෙත අතිගරු ජනාධිපතිතුමා සමග පැවැත් වූ සාකච්ඡාවකදී මතු කර තිබූ අතර මම අමාත්‍ය ධූරයේ බාර ගන්නා තුරු නිගමනයකට එළඹී තිබුණේ නැත. මම අමාත්‍ය ධූරයේ වැඩ බාර ගැනීමට පෙර එනම් 2013 ජනවාරියේ සිට භාණ්ඩාගාරයේ ලේකම්තුමා විසින් ලංකා විදුලි බල මණ්ඩලයට සපයන ලද දැවිතෙල් හා සල්ෆර් වල වැඩි වූ මිල පිළිවෙලින් රුපියල් 65 සිට 90 දක්වාත් 75 සිට 100 දක්වාත් වැඩිවීම ෂණිකව දැරීමට සිදු අමතර වැය බරක් වීම නිසා මෙම ඉන්ධන මිල වැඩිවීමේ ක්‍රියාව අත්හිටවන ලෙසත් එම ඉන්ධන මිල වැඩි කිරීමේ යෝජනා විදුලි බල සංශෝධන යෝජනාවට සමගාමීව ක්‍රියාත්මක කිරීමෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ අර්බුදය වළක්වා ගැනීමට පියවර ගත යුතු බවත් හිටපු අමාත්‍යතුමා විසින් ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ අතර එහි ප්‍රතිඵලය වූයේ ඉන්ධන මිල වැඩි කිරීමේ යෝජනාව 2013 1 සිට 2013 4 1 දක්වා කල් දැමීමයි. මා අමාත්‍යවරිය වශයෙන් මූණ දී සිටින්නේ මෙසේ කල් දමන ලද 2013 4 1 දින සිට ක්‍රියාත්මක වන ඉන්ධන මිල වැඩිවීමේ ක්‍රියාවෙන් ජනිත වන ලංකා විදුලි බල මණ්ඩලයේ මූල්‍ය අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහාය. මෙම වැඩි කිරීම නිසාම පමණක් ලංකා විදුලි බල මණ්ඩලයට අමතරව දැරීමට සිදුවන ඉන්ධන ගාස්තුව රුපියල් බිලියන 28කි. මෙම රුපියල් බිලියන 28ක් එකතු කළ විට 2013 වර්ෂයේ ලංකා විදුලි බල මණ්ඩලයේ සමස්ත වියදම රුපියල් බිලියන 256ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආදායම් වශයෙන් පැවති මිල ගණන් යටතේ ලැබුවේ රුපියල් බිලියන 178කි. ලංකා විදුලි බල මණ්ඩලය යටතේ පවතින අනුබද්ධ සමාගම්වල ක්‍රියාකාරීත්වයෙන් ජනිත වන ලාභයට ලංකා විදුලි බල මණ්ඩලය විසින් සමාගම් 4ක ආරම්භක ප්‍රාග්ධනය වශයෙන් ආයෝජනය කර ඇති මුදල් වෙනුවෙන් ලැබෙන ලාභාංශ සහ අනිකුත් පරිපාලනයෙන් වශයෙන් ලැබෙන ආදායම් රුපියල් බිලියන 5ක් එකතු කළ විට ලංකා විදුලි බල මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 183 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙම මුදලින් රුපියල් බිලියන 146ක් ලංකා කන්දි සෙල් සංස්ථාවට 2012 වර්ෂයේ ගත වීමට පෞද්ගලිකව
මෙම මුදලින් රුපියල් බිලියන 146ක් ලංකා කන්සල් සංස්ථාවට 2012 වර්ෂයේ ගෙවීමටත් පෞද්ගලික විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් පෞද්ගලික බලාගාර හිමියන්ට ධාරිතා ගාස්තු වශයෙන් බිලියන 19ක් ගෙවී පසු ලංකා විදුලි බල මණ්ඩලයේ අනෙකුත් කටයුතු සඳහා ශේෂ වන්නේ රුපියල් බිලියන 18ක් පමණි. මෙම රුපියල් බිලියන 18ක් ලංකා විදුලි බල මණ්ඩලයේ 17000ක් පමණ වන ස්ථිර කාර්ය මණ්ඩලයටත් 4000ක් පමණ වන తాවකාලික කාර්ය මණ්ඩලයටත් වැටුප් වශයෙන් රුපියල් බිලියන 17ක් ගෙවූ විට ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය අනෙකුත් සේවාවන් ලබා ගැනීමට විදුලිය ජනනීය සම්ප්‍රේෂණය හා බෙදා හැරීම අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම නඩත්තු හා විදුලි රැහැන් නවීකරණය කිරීමට ශේෂ වන්නේ රුපියල් බිලියන 1ක් පමණි. ඒ නිසා අකමැත්තෙන් උවද විදුලි උවද රුපියල් බිලියන 75ක් බැලූ බැල්මට පෙනෙන මුල්‍ය පාඩුව රුපියල් බිලියන 45 විදුලි ගාස්තු වශයෙන් වැඩි කර ගැනීමෙන් අය කර ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දීමට මට සිදුවිය. මෙම රුපියල් බිලියන 45ක අමතර ආදායමක් ලබා ගැනීමේදී ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්, අනෙකුත් අවශේෂ නිලධාරීන්, අමාත්‍යාංශ නිලධාරීන් හා මහජන උපයෝගිතා කොමිටුවේ නිලධාරීන් එකතුව ගාස්තු අය කිරීමේ ක්‍රමය ගැන විමර්ශනය කළ අතර අඩු ආදායම් ලැබෙන ජන කොටස් වලට අඩු බරක් පැටවෙන පරිදි හා වැඩි ආදායම් ලැබෙන ජන කොටස් සඳහා වැඩි බරක් ඇතිවන පරිදි සකස් කළ හැකි ක්‍රමවේදයක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් අදාළ පාර්ශ්ව සමග එකතු වී සකස් කර මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියට ඉදිරිපත් කළ අතර ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබී තිබේ. මෙහිදී අමාත්‍යවරිය වශයෙන් මගේ අවධානයට යොමු කරනු මෙසේය. 2009 අංක 20 දරන පනතේ 3-7 වන වගන්ති අනුව විදුලි ගාස්තු වශයෙන් පාරිභෝගිකයන් අය කිරීමට අවසර ඇත්තේ විදුලිය ජනනය සම්ප්‍රේෂණය බෙදා හැරීමට යන සාධාරණ පිරිවැය පමණි. මෙම පනතේ විධිවිධාන යටතේ සලකා බැලූ විට විදුලි බල ඒකකයක පිරිවැය රුපියල් 23.30ක් प्रधान මෙම පනතේ විධි විධාන සලකා බැලුව විට විදුලි බල ඒකකයක පිරිවැය වන රුපියල් 23.30 විදුලි බල ඒකකයක පිරිවැය වන්නේ රුපියල් 23.30 කි. ඒත් කාලාන්තරයක් තිස්සේ ක්‍රියාවට නංවන ලද ගාස්තු ක්‍රමය ඉහත ඒකාකාරී පිරිවැය අය කිරීමේ ක්‍රමයට එකවර පරිවර්තනය නොකොට වර්ෂ 5ක් තුල ක්‍රමක්‍රමයෙන් පරිවර්තනය කළ යුතුයයි හිටපු අමාත්‍යතුමා විසින් සකස් කළ රජයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ලියවිල්ලේ සඳහන් වී ඇති නිසා මහජන උපයෝගිතා කොමිසමට එම ගාස්තු ක්‍රමය අය කළ යුත්තේ වර්ෂ 5ක් තුල ඒකාකාරී පිරිවැයෙන් සාම පාරිභෝගික අය කිරීමේ පිළිවෙලට අවතීර්ණ වීමෙන් රජය එළඹෙන ප්‍රතිපත්ති තීරණයේ මතය. මෙම නීතිමය විධිවිධානත් රජය අනුමත කළ ගාස්තු අය කිරීමේ ප්‍රතිපත්තියත් සමග එකට ගත් කල අමාත්‍යංශයට ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් 23.30ක ඒකක පිරිවැයට වඩා වැඩියෙන් විදුලි බිල ගෙවන අයවලුන්ට අසාධාරණ ලෙස තවමත් මිල වැඩි කිරීමට ඉඩකඩ නැත. ඒ නිසා එම තත්ත්වය මෙම ගාස්තු ක්‍රමය සකස් කිරීමේදී සැලකිල්ලටගත් කරුණක් විය. මහජන උපයෝගිතා කොමිසම් සභාව විසින් විශ්වවිද්‍යාලය ලවා කරවන ලද අධ්‍යයනයෙන් හෙළි වූ කරුණු අනුව විදුලි පහසුකම් නොමැති ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට මාසකට රුපියල් 323ක විදුලි බිලක් ගෙවීමේ පදනමින් විදුලිය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවත් ජනතාව රුපියල් 323ක් දක්වා විදුලි බිල ගෙවීමට ශක්තිය ඇති බවත් සඳහා තහවුරු විය. මෙම සංශෝධනයෙන් මාසකට ඒකක 30කට අඩු පාරිභෝගිකයන්ගෙන් අයකරගනු ලබන්නේ රුපියල් 217ක් පමණකි. එනම් මාසකට රුපියල් 142.50ක් වූ බිල්පත රුපියල් 217.50 දක්වා රුපියල් 75කින් වැඩි කිරීමය. මෙය විදුලි පහසුකම් ලබන පහළ ආදායම් මට්ටමේ කෙනෙකු විසින් දිනකට රුපියල් 250 බැගින් වූ 250ක් බැගින් පවුලක් විසින් අමතර වියදමක් ලෙස විදුලි බිලට එකතු කිරීමක් පමණි. මෙය අසාධාරණ එමෙන්ම
ඒකක 31 සිට 60 දක්වා විදුලි පරිභෝජනය කරන පවුල් 13,18,755ක් සිටිති. එම පවුලක මාසික බිල පෙර පැවති මිල ගණන් යටතේ රුපියල් 371.85කි. එය රුපියල් 546ක් දක්වා රුපියල් 174.15කින් ඉහළ ගොස් ඇත. එනම් දිනකට රුපියල් 5.80කි. ඉහත කී ඒකක බිංදුවේ සිට 30 දක්වා පවුලකට අමතර රුපියල් 75ක් වැඩි කිරීමත් ඒකක 31 සිට 60 දක්වා පවුලකට රුපියල් 174.15කින් මාසික බිල වැඩි කිරීමත් තුලින් රජය විසින් පෞද්ගලීකරණය නොකළ මහජන දේපලක් වශයෙන් පවත්වාගෙන යන ලංකා විදුලි බල මණ්ඩලය වියදම් පිරිමසා ගැනීමට ඔබ දායක වීම ඔබතුමන්ලා එකඟ නොවන්නේ මන්දයි මාහට නොතේරේ. මෙහිදී මෙහිදී ඔබතුමන්ලාගේ අවධානයට ලක් විය යුතු වැදගත් කරුණ නම් බිංදුවේ 30 සිට විදුලි පරිභෝජනය කරන පවුල් प्रधान दिन विवाद दीदी कथा कर बरुआट क्या බිඳුවේ සිට 30 දක්වා විදුලි පරිභෝජනය කරන පවුල් 11,125ක පවුලකින් රුපියල් 217.50ක විදුලි බිලක් නවගාස්තු ක්‍රමය යටතේ අය කරමින් සිටින අතරම එක් පවුලක් වෙනුවෙන් රුපියල් 481.50ක සහනාධාරයක් රජය ලබා දෙන බව සැලකිය යුතු කරුණකි. එනම් ඒකක 31 සිට 60 දක්වා විදුලිය පරිභෝජනය කරන පවුල් 13,18,755ක් වෙනුවෙන් එක පවුලකට විදුලි බිල මාසයකට රුපියල් 546ක් අය කර ගන්නා අතර එම පවුල වෙනුවෙන් තවදුරටත් රුපියල් 852ක මාසයකට සහනාධාරයක් වශයෙන් දෙන බව සැලකිය යුතුය. 61 සිට 90 දක්වා විදුලිය පරිභෝජනය කරන පවුල් 12,99,301ක් සඳහා මෙතෙක් පැවති මිල ගණන් යටතේ මාසකට අය කළ විදුලි බිල රුපියල් 728.40කි. මෙම මුදල නව ගාස්තු යටතේ රුපියල් 1161ක් දක්වා වැඩි වෙනු ඇත. එනම් මාසයකට රුපියල් 432.760කි. දිනකට රුපියල් 14.42කි. ඒකක 120 දක්වා පරිභෝජනය කරන පාරිභෝගික සංඛ්‍යාව 669.26කි. මේ අයගෙන් එක් පවුලක් පැවති මිලි ගණන් යටතේ මාසකට රුපියල් 1835ක් ගෙවන ලදී. නව මිල ක්‍රමයේ යටතේ ඒ රුපියල් 2835ක් වනු ඇත. ඒ අනුව මාසකට වැඩි වී ඇති මුදල රුපියල් 999.60කි. එනම් දිනකට රුපියල් 32.733කි. මේ අයගෙන් මාසකට රුපියල් 835ක විදුලි බිලක් ඉදිරියේදී අය කළද ඒ අය වෙනුවෙන් මාසකට රුපියල් 37.740ක් ගෙවීමට නීතියෙන් බැඳී සිටින පියවර ගැනීම පිරිවෙලට අමතරව ගෙවයි. එනම් 121 සිට 180 දක්වා විදුලිය පරිභෝජනය කරන පවුල් 529,923ක් දැනට ගෙවනු ලබන රුපියල් 33,851.40ක මාසික බිල 5,355කින් වැඩි වී ඇති අතර එම පවුලට වැඩි වූ මිල රුපියල් 1,505.1,503.60කි. මේ අයද નિયમિત පිරවැයට වඩා වැඩියෙන් ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවීම් කරන අය වේ. එසේම ඒකක 181 සිට 210 දක්වා විදුලි පරිභෝජනය කරන පවුල් 40,000ක් සිටින අතර ඔවුන් විසින් මාසකට ගෙවනු ලබන රුපියල් 5,363.740ක බිල අපිට අහගන්නත් නැහැ මේ කෑගහන කරන
පවුල් රුපියල් 40000 පවුල් 40000ක් සිටින අතර ඔවුන් විසින් මාසකට ගෙවන ලබන රුපියල් 363.741 මිල රුපියල් 7595 දක්වා වැඩි වීමක් මාසකට රුපියල් 2007ක සහ 2768ක අමතර බරක් ලංකා විදුලි මඩ මණ්ඩලය වෙනුවෙන් දරයි ඒ අයද තමාගේ නීතියෙන් ගෙවීමට බැඳී ඇති පිරිවැයට වඩා වැඩියෙන් ගෙවන අය වේ එමෙන්ම ඒකක 211 සිට 240 දක්වා විදුලිය පරභෝජනය කරන පවුල් 60000ක් සිටින අතර ඔවුන්ගෙන් මාසික බිල 9899.740ක් වන අතර ඔවුන්ට නව ගාස්තු ක්‍රම යටතේ 13755ක් ගෙවීමට සිදු වේ ඒ අනුව ඒ අය මාසකට අමතරව දරන මුදල රුපියල් 3855.60කි එනම් දිනකට රුපියල් 26.52කි මෙම කාණ්ඩයේ තමාට නීතියෙන් බැඳී ඇති පිරිවැයට වඩා වැඩි පිරිවැයක් ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවන අය වේ මෙම කරුණ ඔබතුමන් හමුවේ තබන්නේ දේශපාලන මතිමතාන්තරින් වලින් බැහැරව හෘද සාක්ෂියට අනුව කල්පනා කිරීමට ඉඩ දීම සඳහාය විදුලිය වැඩිවීමේ ප්‍රතිශතය මත පදනම්ව කෑකෝ ගැසීමෙන් රාජ්‍ය ආයතනයක් වශයෙන් පෞද්ගලීකරණයට ලක් නොකොට මහජන දේපලක් වශයෙන් පවත්වාගෙන යන ලංකා විදුලි බල මණ්ඩලය අර්බු ලංකා විදුලි බල මණ්ඩලයේ අර්බුදයට විසඳුමක් ලැබෙන්නේ නැත එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ ඇති අක්‍රමිකතා පාඩු සම්බන්ධයෙන් කරන චෝදනා ගැන අමාත්‍යවරිය වශයෙන් මාගේ අවධාරණය යොමු ඇත ලංකා විදුලි බල මණ්ඩලයේ අක්‍රමිකතා අකාර්යක්ෂමතා පාඩු නැතයි මම නොකියමි ඒවා අවම කිරීමට මට අමාත්‍යවරිය වශයෙන් සාධාරණ කාලයක් ලැබිය යුතුය මාස දෙකකට ආසන්න කාලයක් තුලදී ඒවාට පිළියම් ලැබිය හැකි ලැබිය නොහැක වර්ෂ ගණනක් අමාත්‍ය ධූරය දරූ අමාත්‍යතුමන්ලා යටතේ පැවති මෙම පාඩු මාස දෙකක් වැනි සුළු කාලයකදී අවම කරගත හැකිදයි ඔබතුමන්ලා සිතන්නේ නම් ඒ මට කරන අසාධාරණයකි ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක පඩිනඩි වශයෙන් රුපියල් බිලියන 8 සිට 17 දක්වා වැඩි වී ඇත 2003 වර්ෂයේ සිට 2003 වර්ෂයේ සිට වරින් වර 125ක් 133ක් 122ක් සහ 128ක් වශයෙන් ගත වූ වර්ෂ 3ක් පාසා වැටුප් වැඩි වී ඇති අතර ඒ සඳහා පඩිනඩු වෙනුවෙන් වියදම බිලියන රුපියල් 17ක් දක්වා වැඩි වී ඇති බව පෙනියයි මෙම දූෂණ අක්‍රමිකතා වංචාලෙස් මේවා දූෂණ අක්‍රමිකතා සහ වංචාලෙස් සැලකිය නොහැක එලෙසම ලංකා විදුලි බල මණ්ඩලයට වර්ෂයකට බිලියන 8කට ආසන්න මුදලක් භාණ්ඩ මිලදී ගනි එය 2000 වර්ෂයේ රුපියල් බිලියන 3කට තිබූ මිලදී ගැනීමේ සීමාව අධික ලෙස වැඩි වී ඇති බව පෙනේ මේ පිළිබඳවද සෙවි